அடிடா மச்சான். LPL 2022 තරගාවලියේ ලයිකාස් ජැෆ්නා කිංස් කණ්ඩායමේ තරග සියල්ල අද දවසේදී අවසන් වුණා. තරග 8කට සහභාගී වෙලා තරග 8ක් ජයග්‍රහණය කරලා මේලඟ වටය සඳහා ක්වොලිෆයර් 1 එක සඳහා සුසුකම් ලබලා තියෙන මේ වෙනකොට ලයිකාස් ජැෆ්නා කිංස් කණ්ඩායම මේ තරගාවලිය පුරාම ජැෆ්නා කිංස් වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කළේ අවිෂ්ක ප්‍රනාන්දු. ඒ වගේම මේ තරගාවලිය තුළ දැන් වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙන්නේ අද ලබාගත් ලකුණු 40ත් එක්ක අවිෂ්කට හැකියාවක් ලැබුණා. ඒ විතරක් නෙවෙයි, මේ තරගාවලියේ ඉතිහාසය තුළ වැඩිම ශතක සබඳතා සංඛ්‍යාවකට දායක වෙලා තිබෙන්නේ අවිෂ්ක ශතක හයකට හොදායක වෙලා තියෙනවා. ඒ වගේම රමණුල්ලා ගුරුබාස් සමගින් ශතක සබඳතා 3කට හොදායක වෙලා තියෙනවා. මේ පිතිකරු යුගලය තමයි මේ තරගාවලිය ඉතිහාසයේ වැඩිම ශතක සබඳතා පිහිටවලා තියෙන්නේ. අවිෂ්ක, මේ ෆෝම් එක ගැන මොකද හිතන්නේ? ඔයා ආබාධයකට පස්සේ තමයි මේ තරගාවලියට එකතු වුනේ. ඔව්, ඇත්තටම මම ගොඩාක් සතුටු වෙනවා. මොකද මගේ කලින් ෆෝම් එක වගේම මට තියාගන්න පුළුවන් වෙච්ච එක ගැන ඉතින් ඇත්තටම කිව්වොත් අමාරු කාලයක් තිබුණා. මාස 10ක් මම මැචස් නොගා මට ඉන්න වුණා. ඉතින් ඒකෙත් එක්ක අන්තිම මාස 3-4 මගේ ප්‍රැක්ටිසස් ඒවත් එක්ක තමයි ඇත්තටම මගේ ෆෝම් එකට එන්න පුළුවන් වුණා. ඔව්, දැන් අවිෂ්ක මේ තරගාවලියට එනකොට සෑහෙන කාලෙකින් එක පළමු පෙළ තරගයකට විතරයි ඔයා ක්‍රීඩා කරලා තිබුණේ. මෙතනදී ජැෆ්නා කිංස් පුහුණුකාරීත්වයෙන් ලැබිච්ච සහයෝගය මොන වගේද? මොනවද ඔවුන් කිව්වේ මේ තරගාවලියට සූදානම් වෙද්දී? ඔව්, ඇත්තටම කිව්වොත් අපේ කෝචින් ස්ටාෆ් එකම මාත් එක්ක හිටියා. මොකද මම මාස 10ක් මට ගහන්න හම්බෙච්ච එක නැති එකගෙන ඇත්තටම මමත් මට හිතුන්නේ නැහැ මම මේ විදියට මට පර්ෆෝම් කරන්න පුළුවන් ඒ කියලා. මොකද ක්‍රිකට් කියන්නේ හැමතිස්සෙම ෆෝම් එකේ ඉන්න ඕන, ප්‍රැක්ටිස් එකේ ඉන්න ඕන. ඉතින් ඒකම මම අර අන්තිම මාස 3-4 මම අර කිව්වා වගේ කණ්ඩායියේ කට්ටියත් එක්ක තමයි මම FPC එක උනම් මම ප්‍රැක්ටිස් කරේ. ඉතින් මෙතනට ආවට පස්සේ මේ කෝචස්ලත් එක්ක මට ගොඩක් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් වුණා. ඉතින් ඒකෙත් මගේ අන්තිමට ප්‍රැක්ටිස් මැද්දයක් ගැහුවා. ඉතින් ඒක ඇත්තට මට ගොඩක් බලපෑවා මේ ටූර්නමන්ට් එකට. දැන් රමණුල්ලා ගුරුබාස් එක්ක ශතක සම්බන්ධතා 3ක් පිහිටවන්න සමත් වෙලා තියෙනවා. කොහොමද ඔහුත් එක්ක ප්‍රතිකරණයේ යෙදෙන එක මොන වගේ අත්දැකීමක්? ඔව්, ඇත්තටම එයත් එක්ක බැට් කරනවා කියන්නේ කිසි ප්‍රෙෂර් එකක් නැහැ අනිත් පැත්තේ බැට්ස්මන්ට. මොකද එයා එයාට පුළුවන් උපරේ මේ හැම මැච්චෙම කරනවා. ඉතින් එයා ලකුණු 50ක් 60ක් ගැව්වොත් එයා ගහන්නේ අඩු බෝල සංඛ්‍යාවකට. ඉතින් ඒකත් එක්ක අනිත් පැත්තේ බැට්ස්මන්ට කිසි ප්‍රෙෂර් එකක් නැහැ. ඉතින් එයාට නෝමල් එයාගේ බැටින් විදිහට තමයි යට කරන් යන්න තියෙන්නේ අරයත් එක්ක බැට් කරද්දී. ඉතින් CAA පාර්ට්නර්ෂිප් 3 ඉතින් ගත්තොත් එයා හැම එකේම රන්ස් ගහලා තියෙන 60-70. ඉතින් ඒකත් එක්ක තමයි ඒ වගේ පාර්ට්නර්ෂිප් ගන්න පුළුවන් වුණා. දැන් අපි තරගාවලියේ අවසන් වටය සඳහා සුසුකම් ලබලා තියෙන්නේ. පහුගිය වතාවේ අවසන් මහා තරගයට ලයිකාස් ජැෆ්නා කිංස් කණ්ඩායම කැඳවාගෙන යන්න ඔයාගේ ශතකයේ හේතුවක් බවට පත් වුණා. දැන් කොහොමද මේ පාර මේ තරගාවලියේ මීළඟ වටය සඳහා, කියන්නේ අවසන් මහා තරගයට සුසුකම් ලැබීම සඳහා කණ්ඩායමේ තියෙන සූදානම්? ඔව්, ඇත්තටම කිව්වොත් අපි අර කිව්වා මම කලින් කිව්වා වගේ අපි මැච් එකෙන් මැච්චර තමයි හැමදෙස්සම යන්නේ. ඉතින් ඒකත් එක්ක අපි ගොඩක් වෙලාවට අපි ගිය අවුරුද්දේ ඊට කලින් අවුරුද්දේත් මැච් එකට අපි ගිය හින්දා ඒ පර්ෆෝම් කරපු හින්දා තමයි මේ තැනට එන්න පුළුවන් වුණේ ටීම් එකක් විදියට. ඉතින් මම විශ්වාස කරනවා ඊතුරු මැච් තව දෙකක් තියෙනවා හරියට බැලුවොත්. ඉතින් ඒ දෙකත් මේ කරා වගේ හොඳට ටීම් එකක් විදියට කරලා කොහොමරි ජයග්‍රහණය කරන්න. දැන් අෆීෆ් හොසෙන් කණ්ඩායමට එකතු වුණා බංග්ලාදේශ ක්‍රීඩකයා පළවෙනි තරගයේදී අර්ධ ශතකයක් වාර්තා කරගන්න සමත් වුණා. අෆීෆ්ගේ එකතු වීම කොහොමද කණ්ඩායමේ බැලන්ස් එකට බලපාන්නේ? ඔව්, ඇත්තටම අර අපේ ටොම් එයා වෙනුවට තමයි අෆීෆ් ආවේ. ඉතින් එයා ඊයේ ශ්‍රීලංකාවේ පළවෙනි මැච් එකේදී ඒකේදී එයාට අර්ධ ශතකයක් ලාභ ගන්න පුළුවන් වුණා. ඉතින් ඇත්තටම අපේ ගොඩක් අපේ ටීම් එකට ලෙෆ්ට් හෑන්ඩ් කෙනෙක් විදියට එයා ගොඩක් වටිනා අපේ බැටින් සයිඩ් එකට. ඉතින් එයත් එයාගේ උපරිම හැමදෙසම කරන්න තමයි ට්‍රයි කරන්නේ. මේ තරගාවලිය පුරාම ලයිකාස් ජැෆ්නා කිංස් කණ්ඩායමට ප්‍රබලතම අභියෝගයක් බවට පත් වුණේ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම. කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායකයා අවිෂ්කගේ හොඳම යාළුවා වනිඳු, මොකද මේ කණ්ඩායමෙන් එල්ල වෙන අභියෝගය ගැන හිතන්නේ? ඇත්තටම අපේ කණ්ඩායම ගත්තොත් ඒ කණ්ඩායමත් ගත්තොත් දෙක බැලන්ස් සයිඩ් දෙකක්. ඉතින් දෙකේම ඉන්නේ ෆොරින් ප්ලේයර්ස්ලා වුණත් ටොප් ලෙවල් එකේ ශ්‍රීලංකාවේ ප්ලේයර්ස්ලා. ඉතින් අපේ ගත්තොත් ඒ මැච් දෙක ගොඩක් හොඳ ටෆ් මැච් දෙකක් වෙනවා. ඉතින් එදා දවසට හොඳට කරන ටීම් එක එදාට ජයග්‍රහණය කරනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට තියෙන මැච් එක කොමාරි අපේ කරන්න පුළුවන් උපරිම අපි කරන්න. අනිවාර්යෙන් මේ තරගාවලිය තුළ වැඩිම ලකුණු ලබාගෙන ඉන්නේ දැනට අවිෂ්ක ප්‍රනාන්දු. ඉතින් ඉදිරියටත් මේ වාර්තාව ඒ විදිහටම පවත්වාගෙන ගිහිල්ලා LPL තරගාවලිය ඉතිහාසයේ පළවෙනියටම ලකුණු 1000 සම්පූර්ණ කරපු ක්‍රීඩකයා බවට පත් වෙන්න අවිෂ්කට හැකියාව ලැබෙන කියලා අපි සුභපතුම එකතු කරනවා. මොකද LPL තරගාවලිය ඉතිහාසයේම වැඩිම ලකුණු වාර්තා කරලා තිබෙන්නේ අවිෂ්ක ප්‍රනාන්දු. එමුනම් අවිෂ්ක ඉදිරි තරග දෙකට සුභපතුම කියනවා.
ජෆ්නාගේ ස්පේජ් එකත් එක්ක එකතුලා හිටියොත් මේ වගේ ඔයාලා ආදරය කරන ක්‍රීඩකයන්ගේ තොරතුරු දැනගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම හතර සීමාවෙන් එපිට වෙන දේවල් ඔයාලට අරගෙන එන්න අපි සූදානම් ඉන්නවා. ඉතින් රැඳිලා ඉන්න ජෆ්නාගේ ස්පේජ් එක ලයික් කරන්න, ඒ වගේම YouTube channel එක subscribe කරන්න, Instagram, Twitter මේ හැම එකක්ම follow කරලා තියාගන්න. තවත් මේ වගේ කතා බහකින් හමු වෙමු. අදට ගිහිල්ලා එන්න. ජය වේවා. මන්ඩයන් සාරංගයේ ඉන්ටර්